ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම එක්ක ශ්‍රී ලංකාවේ සෙල්ලම් කරද්දී එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේදී පැවැත්වෙනවා. මේ තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී අපිටත් වැදගත් සිද්ධියක් සිදු වෙනවා. ඒ තමයි මෙතෙක් කාලයක් ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුරලිගේ නමට තිබූ ලෝක වාර්තාවක් ඔහුට අහිමි වීම. මේ වාර්තාව සාමාන්‍ය මුරලිගේ වාර්තා වැඩිපුර තියෙන පන්දුවේමි අංශි වාර්තාවක් නෙවෙයි. ප්‍රතිකරුවෙක් විදිහට මුරලි තියපු වාර්තාවක් තමයි මේ විදිහට බිඳ වැටෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 11 ප්‍රතිකරු විදිහට එහෙමත් නැත්නම් අවසන් ප්‍රතිකරු විදිහට ප්‍රතිකරුවෙක් ලබාගෙන තිබුණු වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය හිමිකරු විදිහට හිටියේ අපේ මුරලි. ඒ වාර්තාව තමයි දෙවැනි ටෙස්ට් තරගයේදී බෝල්ට් තමන් සතු කරගන්න සමත් වෙන්නේ. දෙවැනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ ලකුණු 10ක් ලබා ගන්න බෝල්ට් මුරලිගේ වාර්තාව සම කරන්න සමත් වෙනවා. දෙවැනි ඉනිමේ ලකුණු 17ක් අරගෙන මුරලි පහු කරලා යන බෝල්ට් මේ ටෙස්ට් තරගයේදී සමත් වෙනවා. මුරලි ටෙස්ට් ඉනිම 98ක අවසන් ප්‍රතිකරු විදිහට ඇවිත් ලකුණු 623ක් අරගෙන තමයි මේ වාර්තාව පිටවලා තිබුණේ. බෝල්ට් මේ වාර්තාවට එන්නේ ටෙස්ට් ඉනිම් 78කට විතරක් අවසන් ප්‍රතිකරු විදිහට ඇවිත්. මේ විදිහට මුරලි ඒ වාර්තාවේ දෙවෙනි තැන වෙද්දී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් තමයි වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ ඒ ලකුණු 618ක් අරගෙන. ඒ කියන්නේ මේ තරගාවලියේ බොහෝ දුරට මුරලි පහු කරලා යන්න ඇන්ඩර්සන් සමත් වෙයි. ප්‍රතිකරන වාර්තා ඔය විදිහට බිඳ වැටුණාට මුරලිගේ පන්දුවේමි වාර්තාම් කාලෙකට බිඳ දාන්න ලිහිසි වෙන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් රට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.